ආයි බෝවන්, මම මේ දැන් ඉන්නේ කැනේඩියන් ගවර්මන්ට් වෙබ්සයිට් එකේ. ඒ කියන්නේ කැනඩාවේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් තොරතුරු දෙන නිල වෙබ් අඩවිය කැනේඩියානු රජයේ. ඒක මෙතනම දාලා තියෙනවා ගවර්මන්ට් ඔෆ් කැනඩා, ඒ වගේම ඉමිග්‍රේෂන් රෙෆියුජීස් ඇන්ඩ් සිටිසන්ෂිප් කැනඩා කියන එක තමයි, ඒ කොටස තමයි මම මේ ඉන්නේ. ඉතින් අලුත්ම නිවුස් එකක් රිලීස් වෙලා තියෙනවා. ඒ නිවුස් එක ගැන තමයි මට වැඩිපුර කියන්න තියෙන්නේ. මේ නිවුස් එකත් එක්ක පාදක වෙන කරුණු කාරණා ගැන සහ එතනින් එහාටත් මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි නිවුස් එක. Canada announces new pilot programs to support caregivers and Canadian families intend to make the caregivers program permanent. Caregivers ලා වෙනුවෙන්ම permanent residencies දෙන program එකක් ඒගොල්ලෝ අලුතෙන්ම release කරා. කවදද මේක රිලීස් කරේ? 2024, ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ ජුනි මේ මාසේ 3 වෙනිදා තමයි මේක අනවුස් කරේ කැනඩාවේ නිල වශයෙන්. ඉතින් මේක ඉතාමත්ම හොඳ ආරංචියක් වෙනවා ශ්‍රී ලංකාවේ කෙයා ගිවර්ස්ලා විදිහට කැනඩාවට යන්න බලන් ඉන්න අයට. මම මීට කලින් ඔස්ට්‍රේලියාවේ කෙයා ගැන ගිවර්ස් ගැන වීඩියෝ එකක් කරා බොහෝ තොරතුරුත් එක්ක. ඒකට අතිවිශාල පිරිසක් මටත් කතා කරා මේ ගැන දැනගන්න. හැබැයි ඉතින් දැනගෙන කතා කරන්න වීඩියෝ එක බලන්න නැතුව thumbnail එක විතරක් බලලා කෝල් කරන්න ගොඩක් අය. ඒ වගේ මේකටත් කෝල් කරන්න එපා දෙයියනේ. මට කියලා ඉවරයක් නැති වෙනවා. මේක බලන්න. මේකේ තියෙන ඔක්කොම ටික. ඒකයි මම කියන්නේ. ඉතින් මේ 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 කයාගිවස්ලාට අපේ රටේ ගොඩක් උනන්දුව තියනවා කියලා කියන්නේ ගොඩක්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ සහ ගාමා සෙක්ටර් එකේ දැනට වැඩ කරමින් ඉන්න අය කයාගිව කෝස් කරලා තියෙන ඕන තරම් කරමිනුත් ඉන්නවා. ඒකට එකම අරමුණ තමයි රට යන. ඉතින් මෙන්න මේ ඔයාලට මේ අවස්ථාව ලැබිලා තියෙනවා කයාගිව කෝස් එකක් කරපු අයට සහ කරන්න ඉන්න අයට සහ කරමින් ඉන්න අයට කැනඩාවෙන් මේ මේ හොඳ කොළෙලියක් 15,000ක් තරම් වෙන ප්‍රමාණයක් ඒගොල්ලෝ ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන යටතේ. හරිද? එහෙනම් මම කියන්නම් මේ මොකද්ද වැඩසටහන, මේකෙන් කොහොමද කැනඩාවට යන්නේ, PR කොහොමද ගන්නෙ, මේ ගැන මම ඔබට කතා කරන්නම්. එහෙමනම් අපි අදත් සිලෝන් වයිකින්ග්ස් සිතින් ඔබ සිලෝ දෙනායි තම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම 50,000කට සබ්ස්ක්‍රයිබර්ස් දැන් ඉතාමත් ආසන්නයෙන් ඉන්නේ. ඒගොල්ලොගේ ශක්තියින් ඉන්න තමයි, ඔයගොල්ලෝ අපිට දුන්නු ධෛර්යයෙන් ඉන්න තමයි එච්චර දුර ගමනක් එන්න ලැබුණේ මේ වගේ මාතෘකාවක් කතා කරගෙන. මොකද අපේ අපිට කොමඩි වගේ මාතෘකාවලදී YouTube වීඩියෝ වල ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණාට මේ වගේ මාතෘකාවලට කැමති අය බොහොම ටික දෙනා ඉන්නේ. ඉතින් ඒ අය අතරින්වත් 50,000ක් විතර පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්න එක ගැන හරි ආඩම්බරයක් දැනෙනවා. මට ලැබෙන පුංචි වෙලාවල් වලදී මේ වගේ තොරතුරු එකතු කරන්න අවස්ථාව ලබා ගැනීමෙන්. එහෙමනම් අපි ආරම්භ කරමු අද වීඩියෝ. ඔයා ජොබ් ඇප්ලයි කරන්න තාමත් පරණ පාට CV එකෙන්ද? පිටරට රැකියාවක් සොයාගන්න නම් ඔයාලඟ තියෙන උන බලගතුම ආයුධය CV එක කියලා විශේෂයෙන් කියන්න ඕන නැහෙනේ. රට යන්න ලක්ෂ ගණන් වියදම් කරන්න සූදානම් ඔයා CV එක ලාබෙට කරගන්න ගිහින් රැකියාවක් හොයාගන්න බැරි වුණා නේද? එහෙමනම් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, එහෙම නැත්නම් යුරෝප රටකට ගැලපෙන විදිහේ ඒ රටවල් වලින් අනුමත පෙළ CV ෆෝමැට් එකේ ATS compatible CV එකක් හදාගන්න. අත්‍යවශ්‍ය කීවර්ඩ් සහිතව ප්‍රොෆෙෂනල් විදිහටම වසර 20ක අද්දකීම් බහුල ප්‍රවීණයෙක් ලවා CV එක කවලිටි එක හදාගන්න හොඳම තැන. සිලෝන් වයිකින්ග්ස් වගකීම සමග එක් වී වෙනසවට හා ගන්න. මෙන්න නිවුස් එක තියෙනවා මෙහෙම. කයා ගිවස් ෆ්‍රම් අබ්‍රෝඩ් ආ ඉන්වැලුබල් ටු කැනේඩියන් ෆැමිලීස්. දෙ හැඩ් වර්ක් මේක්ස් අ ඩිෆරන් ඉන් ද ලයිෆ් ඔෆ් ද දෝස් දේ කෙයා ෆෝ ඉන්ක්ලූඩින් චිල්ඩ්‍රන් සීනියර්ස් ඇන් පර්සන්ස් විත් ඩිසබිලිටීස්. මෙන්න මේ ටික කයාගිවස්ලට මෙන්න මේගොල්ලෝ මේ මේ කොටස් කවර් වෙන්න පුළුවන්. කයාගිව කියන දේ ළමයින් බලාගන්න, බැරිහිටියන් බලාගන්න සහ persons with disabilities කියන්නේ යම් අපහසුතාවයන්, නොහැකියාවන්, දුර්වලතාවයන් පවතින රෝග පීඩා මත ඇඳට වෙලා ඉන්න අයට බලා ගැනීමක් මෙන්න මේ කයාගිවස් කියන එකට අයිති වෙනවා. ඉතින් මතක තියාගන්න කයාගිව කියලා මේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩිහිටියන් බලා ගැනීමේ කාර්යයටම විතරක් ගෙන්නන්නේ නෙමෙයි. මෙතන ළමයිනුත් ඉන්නවා, චයිල්ඩ් කෙයාර් වර්කර්ස්ලාත් මේකට අයිති වෙනවා. එතකොට මතක තියාගන්න ස්කෝල්වල ඉන්න ටීචර්ස්ලාට මෙන්න මේ හරහා මේ චයිල්ඩ් කෙයාර් වර්කර් කෙනෙක් විදිහට යන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රයිමරි එඩියුකේෂන් ටීචර්ස්ලාට chance එකක් තියෙනවා. As the home child care provider pilot and the home support worker pilot, මෙන්න මේ 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 ප්‍රෝග්‍රෑම්ස් දෙක
මෙච්චරක ක්‍රියාත්මක වුණා කැනඩාවේ. එකක් තමයි චයිල් කෑ ප්‍රොවයිඩර් පයිලට් එක, අනිත් එක හෝම් සපෝට් වර්කර් පයිලට් එක. මේ ප්‍රෝග්‍රෑම් දෙක යටතේ තමයි කියාගේ ඔස මෙච්චර කල් යන්නේ. නමුත් ඒක මේ මාසේ අවසාන වෙනකොට ක්ලෝස් වෙන්න නියමිත බව නිවේදනය කරනවා. මෙන්න මේ ජුනි 3 වෙනිදා නිවේදනය. කවුද නිවේදනය කරන්නේ? The Honorable Mark Miller, Minister of Immigration, Refugees and Citizenship Today. අමාත්‍යවරයා, ඒ කියන්නේ කැනේඩියානු අමාත්‍යවරයා මාක් මිලර් කියන අමාත්‍යවරයා, ඒ කියන්නේ සරණාගතයින් පිළිබඳව සහ සංක්‍රමණිකයන් පිළිබඳව සහ සිටිසන්ෂිප් සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා තමයි මේ නිවේදනය කරන්නේ. අපි අර තිබුණු ප්‍රෝග්‍රෑම් දෙක අපි අවසන් කරලා අලුතෙන් පටන් ගන්නවා පයිලට් ප්‍රෝග්‍රෑම් එකක්. ඒක තමයි කෙයා ගිව පයිලට් ප්‍රෝග්‍රෑම් පර්මනන්ට් රෙසිඩෙන්සි දෙන එක. එතකොට මේ යටතේ ඔයාට කැනඩාවට ගියහම ගිය ගමන් මේ යටතේ ඔයාට PR ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ පවුලේ අය ඔක්කොටමත් මේත් එක්ක යන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලා අහන ප්‍රශ්න වලට මම මේ උත්තර දෙන්නේ ආයෙ අහන්න එපා. පවුලේ ඔක්කොටම යන්න පුළුවන්. ඒ වගේම PR ගන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න, මේ වැඩසටහනේ ඒ අවස්ථාවල් තියෙනවා. ඔයාලා අහන ප්‍රශ්න ඕවා. ඉතින් දැන් මේ කැනඩියානු අමාත්‍යවරයා මේ ගැන කියලා මෙතන කියනවා PR ගැනත්, මේ මෙතන මේ කියන්නේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක මේ හරහා ගන්න ඔන් අරයිවල් ඉන් කැනඩා, ඔන් අරයිවල් කැනඩාවට යනකොට PR එක ගන්න පුළුවන්කම මේ වැඩසටහන යටතේ තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක හොඳ පාත්වේ එකක් ඔයාට කයාගිව කෙනෙක් විදිහට දැන්ටත් කටයුතු කරන සහ විශේෂයෙන්ම ගවර්මන්ට් නර්සස්ලා විදිහට වැඩ කරන අය, ඊළඟට මිඩ්වයිෆ්ලා විදිහට වැඩ කරන, මම කියන්නම් මේකේ අවශ්‍ය කරන මෙයාලා ඉල්ලන සුදුසුකම් තියෙනවා. අන්න ඒ සුදුසුකම් ඔයාට තියෙනවද කියලා ඔයා බලන්න. මම ඉස්සරහට ඒ ටික කියනවා. ඒක මතක තියාගන්න. ඒ සුදුසුකම් තියෙනවා නම් පුළුවන්. ඒව නැත්තම් මගෙන් කමෙන්ට්ස් දාලා හරි කෝල් කරලා හරි අහන්න එපා. මට මේකයි තියෙන්නේ, මේකට පුළුවන්ද කියලා. මම කියන්නම් පුළුවන් මේව ටික. ඒ අරින්න අනිත් ඒවට බෑ කියන කෙනෙක් කියන්නේ. හරි. Through these new pilot programs, candidates interested in working in Canada's home care sector will be eligible to apply if they meet the following criteria. මෙන්න මේව තමයි මූලික අවශ්‍යතා. Attain a minimum of level 4 based on the Canadian language benchmark. මේක level 4 Canadian English language benchmark කියන්නේ මෙතන English වලට. එතකොට English වල level 4. level 4 කියලා කියන්නේ මෙතන IELTS level ගැන කතාව නෙවෙයි, Canadian CLB level 4. එතකොට මේ භාෂා අවශ්‍යතාවය තන මතක තියාගන්න. ඔයාට මේකට IELTS ඕනද එපාද කියලා අහන එකට උත්තරේ ඔව් ඕන්. ඇයි? ඔයා කයාගිව කෙනෙක් විදිහට යන්නේ කැනඩාවට. කයාගිව කෙනෙක් කියලා ගැන ඇත්තටම රෝගියත් එක්ක කතා බහ කරන්න ඕන හොඳට. එයා කියන දේවල් ඔයාට තේරෙන්න ඕන සහ ඔයා කියන දේවල් එයාට තේරෙන්න ඕන. ඒ වගේම චයිල්ඩ් කෙයාර් වර්කර් කෙනෙක් විදිහට යනවා නම් ඒ ළමයින් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාලගේ අපහසුතා ප්‍රශ්න ගැන කියනකොට ඔයාට ඒක තේරෙන්න ඕන. ඒ නිසා ඉංග්‍රීසි ඕන. ඒක නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒක මතක තියාගන්න. IELTS ඕන. ඉතාම අවම ලෙවල් එකක් ඕන. CLB 4 equal කියලා කියන්නේ මම පෙන්නන්නම් ඒක. මම ඉන්නකෝ මම එකක් හොයාගෙන ඇති. ඒක නෑ, හොයා ගන්න මම එක අරගෙන පෙන්නන්නම්. CLB level 4 කියලා කියන්නේ IELTS වල level 4 එකට equal. IELTS එක level 4 නෙවෙයි, IELTS 4.0. IELTS ලකුණු 4.0. IELTS 4.0 කියලා කියන්නේ හොඳේ බොහොම අඩු අගයක්. මේක කෙනෙක් ඔයා කයාගේව කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් විදිහට නම් IELTS 4 ගන්න එක අමාරු නෑ. 4ක් කියන්නේ each band 4 ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. overall 4 තියෙන්න ඕන. අන්න ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට hold the equivalent of a Canadian high school diploma. එතකොට Canadian high school diploma එකකට සමාන අධ්‍යාපන සුසුකමක් තියෙන්න ඕන. මොකක්ද ඒ කියන්නේ? Canadian high school diploma කියලා කියන්නේ අපේ රටේ නම් උසස් පෙළ දක්වා ඉගෙනගෙන තිබීම. උසස් පෙළ සමත් වෙන්න අවශ්‍ය නැහැ. උසස් පෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ වසර 12ක් අධ්‍යාපනය ලැබලා තියෙන එකට තමයි. ඒ කියන්නේ උසස් පෙළ පන්තියේ ඔයා හිටියනම් වසර 12ක් සම්පූර්ණ වෙනවනේ. එතකොට අන්න ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක අපේ රටේ A level වලට Canadian high school diploma එක සමානයි. එහෙම සමාන එකක් තමයි මේ ඉල්ලන්නේ. එතකොට ඔයා O level වලින් නැවතිලා නම් ගෙදර, එතකොට මේක හරියන්නේ
නෑ එක මතක තියාගන්න. Have a recent and relevant work experience. එතකොට work experience එකක් ඕන වර්තමානයේදී කරන. මේකේ තියෙන දේ තමයි work experience එක කොච්චරද කියලා නෑ. මේක බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේකෝල් බලන්නේ. මේක කියලා නෑ අවුරුද්දක්ද දෙකක්ද එකහමාරක්ද කොච්චරද කියලා මම ඒක පෙන්නන්නම් තව තැනකදී. ඒක ඉතාලම අඩුවෙන් පෙන්නලා තියෙන තැනක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. Receive an offer for full time home care job. ඊළඟට අවශ්‍යතාවය මෙන්න මේක. ඒ කියන්නේ ඔයා කැනඩාවෙන් රැකියාවක් ඇප්ලයි කරලා රැකියාවක් දෙන එම්ප්ලෝයර් කෙනෙක් හොයාගන්න ඕන. දැන් අහනනේ කොහොමද යන්නේ කියලා. අපි අය පළවෙනියෙන්ම කතා කරලා අහන කතාව තමයි කොහොමද යන්නේ? කීයක් යනවද යන්න? රට යවනවද? වීසා තියනවද ඔයා ගාව? කෑගිව වීසා තියනවද? ඒ කතාවල් අහන්න එපා. කවුරුවත් ඇතේ වීසා නැහැ. එහෙම වීසා තියන්නේ නැහැ. ඔයගේ ප්‍රධාන පෙළේ රටවල් වලට මම හිතන්නේ අරාබි වල නම් එහෙම තියනයි කියලා තියෙනවා. මේවා එහෙම නැහැ. මම දැන් එහෙමත් අය තියනවාද කියලා. මේ වීසා කවුරුත් ගාව නැහැනේ. අපි ඇප්ලයි කරලානේ වීසා එකක් ගන්න ඕන. එතකොට මෙතන තියෙනවා ජොබ් ඔෆර් එකක් ඔයා ගන්න. කොහොමද මේ ජොබ් ඔෆර් එකක් ගන්න? ජොබ් ඔෆර් එකක් ගන්න නම් එක ක්‍රමයක් තමයි ඔයා ඒජන්සි එකට ගිහිල්ලා කතා කරලා කැනඩාවට යන අයගෙන් ඒගොල්ලන්ට සල්ලි දීලා ජොබ් ඔෆර් එකක් ගෙන්න ගන්න ඕන. එතකොට ලක්ෂ ගාණක් යනවා. ලක්ෂ ගාණක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලක්ෂ 30 40කුත් හරියට තේින් යනවා. කෝටි ඉල්ලන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ ජොබ් ඔෆර්ස් ඕන තරම් ඔන්ලයින් පබ්ලිෂ් කරලා තියෙනවා. දැන් මේවා කම්පැනි නෙවෙයි. දැන් මේ කයා ගිවර්ස් ලා ඉල්ලන්නේ මහා පරිමාණයේ කම්පැනිස් නෙමෙයි, ගෙවල් වලින්. දැන් අපි කියමු අපේ ගෙදරක් තියෙනවා කැනඩාවේ, මගේ තාත්තා හෝ අම්මා අසනීපයි බලා ගන්න කෙනෙක් ඕන. ඒ නිසා මට පුළුවන් මේක පබ්ලිෂ් කරන්න ඉන්ටර්නෙට් එකේ මට කයා ගිව කෙනෙක් ඕන කියලා. එතකොට කැනඩා ජොබ් බැංක් එකකින් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒකට එයා හැබැයි එහෙන් අවසරයක් ගන්න ඕන. කැනඩාවේ එහෙම කෙනෙක් නැති වුණොත් පිටරටින් එන්න ගන්න කැනඩා රජයෙන් එයා අවසරයක් ගන්න ඕන. ඒක එයාගේ පැත්තෙන් තියෙන එකක්. අපිට පුළුවන්කම තියෙනවා අන්න ඒ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න, ඇප්ලිකේෂන් දාන්න. එහෙම දාලා අපිව ගන්න කැමති වෙන එම්ප්ලෝයි කෙනෙක් හොයා ගන්නත් ඕන අපි. එයාගේ ලෙටර් එකක් ඕන. එතකොට කියා හිතන්න එපා ඒ එම්ප්ලෝයර් ඔයාට ටිකට් එකක් තේවලා, වීසා එකකුත් තේවලා, ඔයාට ඇඳුම් දාන්න බෑග් එකක් තේවලා, එයා ඔයා එනකන් එයාපෝට් එකට වෙලත් බලන් ඉන්නයි කියලා. එහෙම මේ ප්‍රධාන පෙළේ රටවල් වල කෙරෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඔයාට එයා දෙන්නේ ජොබ් ඔෆර් ලෙටර් එකක්. ඒ ලෙටර් එක හරහා ඔයාට පුළුවන්කම තියෙනවා මොකද්ද වීසා එකක් ඇප්ලයි කරන්න කැනේඩියානු එම්බසියෙන් ලංකාවේ තියෙන. එතකොට මේකත් අවශ්‍යයි. මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතාවයන් ටික තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ කයාගිව ජොබ් එකක් වෙනුවෙන් කැනඩාවට යන්න සහ PR එක ගන්න පුළුවන්. ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක කෙලින්ම ගන්න පුළුවන්. දැන් අපි ස්ටුඩන්ට්ස්ලා ගිහිල්ලා ඉන්නවා අවුරුදු 4-5 ඉගෙනගෙන තව තවත් දේවල් කරලා තාම රෙසිඩෙන්ස් ගන්න බැරියයි. ඉතින් මේ යටතේ ගිහිල්ලා ඔයාට ඒක කෙලින්ම ගන්න පුළුවන්කමක් තියෙනවා. This new PR on arrival pilot program mark a important step forward in Canada's effort to meet the එකෙන මේ කියන්නේ දැන් මේක මේ අලුත්ම දෙයක් තමයි, අලුත්මින්ම හඳුන්වලා දෙන ඉතාමත්ම ඵලදායි වැඩසටහනක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ අර්ථයේ PR එක ගන්න පුළුවන් කියලා නැවත නැවතත් මේ කියන මේ වෙබ්සයිට් එක මම තොරතුරු දාපු එකක් නෙවෙයි, මේක කැනඩාවේ රජයෙන් දාන එකක්. මෙතන මාක් මිලා ආයසරයක් කියනවා caregivers play critical role in supporting Canadian families. caregivers ලා ලොකු දෙයක් කරනවලු, මේ support එකක් දෙනවලු Canadian families වලට. මොකද ඒගොල්ලන්ට තියෙන වැඩ අධිකකමත් එක්ක, කාර්යබහුලතාවයත් එක්ක ඒගොල්ලන්ගේ වැඩිහිටියන් බලා ගන්න අමාරුයි. ඒගොල්ලන්ගේ දරුවෝ බලා ගැනීම වලට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට caregivers ලා අත්‍යවශ්‍යයි. දැන් එන්නේ නැහැ ඒක වැඩි වෙමින් පවතින බව තමයි මේ මාක් මිල නැවතත් මේ ගැන කතා කරනකොට කියන්නේ. හරි. මෙතන තව කියනවා මේ quick facts වල කියනවා මෙන්න මෙහෙම 2014 ජූනියර් වල දෙවසන and inventory of over 60,000 person for the live in caregiver program. එකෙන් 2014 වෙනකොට 60,000ක් විතර මේ program එකත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වගේම Canada will admit over 15,000 caregivers for permanent residency. 2024-26 වගේ වෙනකොට 15,000ක් විතර තව අලුතෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි 5,700 දෙනෙකුට මේ වෙනකොට caregivers ලා විදිහට මේ පහුගිය අවුරුදු කීපය ඇතුළත caregivers ලා විදිහට permanent residency එක දීලා තියෙනවා යාගේ family members ලටත් එක්ක. ඉතින් ලොකු දෙයක් එතන වෙන්නේ. ඒක හුඟක් වාසි. මම මේ වෙබ්සයිට් එකේ link එක ඔයගොල්ලෝ දාලා තියන්නම්. මෙතන මේගොල්ලෝ දීලා දෙන මෙන්න මෙහෙම contact details නු දීලා තියෙනවා. බලන්න මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය නම්
කටක් ඩීටල් තිීරතින ෆෝන් නම්බ මල් ඩ්‍රෙස් දීර තියෙනවා ඒවට කතා කරලා ඉවැනුත් බලන්න පුළන් මේ ප්‍රෝග්‍රම්මක ඇත්තද මේක නැද්ද ගෙතන් අර අර මේ තම්නේල්ල විතර බලන්න හාදයන්ට මේක පහරිගන්න නෑ ඒගොල්ලොට මේක කියල වැඩ නෑන ඒගොල තම්නේල්ල එක දැක්කවාම් බන්නවා ඉති මේකෙද මේ තොරතුර හයන්න තෙකුල දීල දින මෙ මේ තොරතුර හයාගන්න කියලා රයිට් එන ඔන්න මූලික තොරතුරටික ගැන මං ඔක්කොම කිව්වා ඊ ළඟට මෙන්න මේ කැටගරි දෙකින් එන්නෝසි කැටගරි මං කලින් කියලා තියෙනනේ කැනඩාවේ හැම රැකියාවකටම එන්නෝසි නම්බර එකක් තියෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක යටතේ එන්නෝසි කැටගරි දෙකකින් ඇප්ලයි කරන්න පුළුවන්. එකක් තමයි හෝම් චයිල්ඩ් කෙයාර් ප්‍රොවයිඩර් එන්නෝසි 44100. අනිත් එක තමයි හෝම් සපෝට් වර්කර් එන්නෝසි 44101. මේ දෙකෙන්ම පුළුවන්. එතකොට බලමු පළවෙනි එක කාටද පුළුවන් කියලා. මෙන්න මේ මෙතන තොරතුරු ටික තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් කියන්නේ කෑගිවර්ස්ලට පුළුවන්කම තියෙනවා මේ කෑගිවර්ස් කියන්නේ චයිල්ඩ් කෙයාර් වර්කර්ස්ලට ළමයි බලා ගන්න අයට මෙතන පුළුවන්කම තියෙනවා මේක යටතේ ඊළඟ එක යටතේ තියෙන කෑගිවර්ස්ලට ලයිව් ඉන් කෑගිවර්ස්ලට ඒ කැටගරිස් වල ඉන්න අයට මම ඒගොල්ලෝ තව විග්‍රහ කරන තැනක් තියෙනවා මම ඒකත් පෙන්වන්නම් හරි මෙන්න මේ 44101 හෝම් සපෝට් වර්කර්ස් කෙයාර් ගිවර්ස් ඇන්ඩ් රිලේටඩ් ඔකියුපේෂන්. ඒක නම් මම මේ NOC එකටම ගියේ NOC කෝඩ් එකටම මේ රැකියාව මේ කවුද කියන එක ගැන තවත් දුරටත් පැහැදිලි කරලා පෙන්නන්න. කෙයාර් ගිවර්ස්ලා කියන්නේ කවුද? මෙන්න මේගොල්ලෝ. illustrative examples කියන මේ තියෙන්නේ. attendant person with disabilities ඒ කියන්නේ මේ දුර්වලතාවයන් තියෙන අයත් එක්ක වැඩ කරන අය, family caregivers, home support workers, live in caregivers, live in caregivers seniors, personal aid මේ ඔක්කොම ටික මෙන්න මේ කැටගරි එකට අයිති වෙනවා මේ හැමෝටම මේ ඕනම කෙනෙකුට මේ PSA එක apply කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන main duties ටික තියෙන මෙන්න මේක මම පෝස්ට් කරලා ඔයා කියව ගන්න මොනවද තියෙන්නේ කියලා මොන ඩියුටිස් මම කියවන්න යන්නේ රික්වයර්මන්ට්ස් තියෙන මෙතන ආයතනයක් දැලා මම එකට අග්ගල කියවන්න ඒ කියන්නේ අර මේ කියාගේ ඔස්ට්‍රල තියෙනවා සෙකන්ඩරි ස්කූල් කියන්නේ ඒ ලෙවල් හෝම් මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් මේ බී රික්වයර්ඩ් හෝම් මැනේජ්මන්ට් එක්ස්පීරියන්ස් මේ බී රික්වයර්ඩ් ගෘහකර්මලාකරණය පිළිබඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන කියලා කියනවා කොලෙජ් ඔ අදර් කෝසස් ඉන් හෝම් සපෝට් මේ බී රික්වයර්ඩ් එතකොට මේ අර්ථය මේව කරන්න කෝස් එකක් කරලා තියෙනවා. එතකොට මේක NVQ level courses තමයි පිළිගන්නේ. ඒක අවශ්‍ය වෙනවා. First aid මෙන්න මේකත් ඕන කරන එකක්. First aid certification may be required. මේන් එකත් අවශ්‍ය වෙන පුළුවන් කියන first aid certification. First aid courses තියෙනවා. ওই දවස් දෙක තුනේ තියෙන විශේෂම red course එකේ තියෙනවා. ඔයා කියාගිව විතර නම් course එක කරලා තියෙන්නේ. red course එක හරහා ඔයාට මේ first aid course එකක් කරන්න පුළුවන්. ඒකත් ඔයාට ඕන වෙනවා completion of training program in care of elder care ඒ කියන්නේ මෙතන care giver course එක ගැන තමයි නැවත වතාවක් කියලා තියෙන්නේ right එතකොට මේ මම කිව්වේ care givers ලා child care workers ලා නෙමෙයි care givers ලා විදිහට යන අයට අවශ්‍ය කරන සියලුම සුදුසුකම් මෙන්න මෙතන දක්වලා තියෙනවා ඊළඟට අනිත් එකක් මම කියන්නම් child care providers home child care providers 44100 කියන එකේ අවශ්‍ය කරන මෙන්න මේ baby sitters ලා child care live in caregivers ලා child care providers ලා nannies ලා parent helpers ලා ඒගොල්ලෝ තමයි අයිති වෙන categories ටික. හරි. මේකේ main duties මෙතන දාලා තියෙනවා මේ ටික කියවලා බලන්න මම ඔන්න මෙතන පෙන්නවා මේක post කරගෙන ඔයා කියව ගන්න මේ ටික. requirements ටිකනේ අවශ්‍ය වෙන්නේ. මේ ටික ගමු complete secondary school එකත් A level loan. home child care providers parents helpers and foster parents and maybe require completion of training program එකක් ඔයා කරලා තියෙන්න ඕන ඒකෙන් තමයි මෙතන තියෙන්නේ child care or household management experience may be required experience එකක් කොහරි වැඩ කරලා තියෙන experience එකක් demonstrated ability to perform work in usually required මේකත් අවශ්‍ය කරනවා ඔයාට වැඩ කරන්න පුළුවන් බව කියන එක ඊළඟට first aid certification එක මේකටත් ඕන වෙනවා. ඒ වගේම cardiopulmonary මේ CPR එක මේක CPR කිව්වම මේ course එක කරපුවා දන්නවා. මේක වැඩිපුර මේ හැමෝම කරනවා. මේ පුහුණුව මේ තමයි අර કૃත්‍රිම ශ්වසනය දෙන පාඨමාලාවක් ඔයා කරලා තියෙන කයගේ වේකේ ඔයාගේ included නේ එක. එකක් මෙතන තියෙනවනේ එකක් ඉල්ලනවා.
මේ ළමයින්ගේ දෙක සම්බන්ධය. ඔන්න ඔය දේවල් තමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. කැටගරිස් දෙකක් තියෙන එකක් එයා ගිවස්ලා මෙඩිටියන් බලාගන්න එක, අනිත් එක ළමයි බලාගන්න කොටස. හරි. ඊළඟට මෙන්න මේකත් වැදගත්. මේක කියන්නේ දැන් මේ කැනඩාවේ tier numbers තියෙන රැකියාවල් වලට ඒවා තියෙන්නේ පහයි. හයයි. බිංදුවේ ඉඳන් පහ දක්වා. එතකොට මේකේ මේ බිංදුව කියලා කියන්නේ ඉහළම සුදුසුකම් තියෙන රැකියාවන් ටික. ඉහළම අවශ්‍යතාවයන් මේ ඕන කරන මේ රැකියාවල් වලට යන්නේ. ඉතින් මෙහි මේ පල්ලෙහාට වෙද්දී මේව අඩු වෙනවා. එතකොට tier 4 එකටයි තියෙකක් තමයි මේ care giver කියලා කියන්නේ home child care providers ඒ වගේව තියෙන්නේ. එතකොට මේකේ බොහොම අඩු දේවල් ගන්නෙ බලන්න occupations the usually require මේකට ඕන කරන දේවල් වල මෙන්න මෙතන මම අර කලින් කියවන කියන්නම් කියලා several week of on the job training. ඒ කියන්නේ මේක ගොඩාක් ඔයාගේ experience බලන්නේ නැහැ කියන එක වෙන මෙතනනුත් ඔප්පු වෙනවා several weeks කියලා මෙතන තියෙන්නේ. එතකොට අර ඔස්ට්‍රේලියන් වැඩසටහනේදී ඒගොල්ලොන්ගේ ගොඩක් ඒගොල්ලෝ බලනවා කයාගිවස්ලට ඒ එක්ස්පීරියන්ස් එක. දැන් අපි ඔය රජයේ වැඩ කරන ගමන් කයාගිව කෝස් එකක් කරපු ඇන්ටිලා ඉන්නෝනේ. ඒගොල්ලොන්ට මේ විදියට එකම ප්‍රශ්නේ තමයි මේ එක්ස්පීරියන්ස් එක ගන්න විදියක් නැහැ ඒගොල්ලෝ. කොහරි දැන් ජොබ් එකක් කරන ගමන්නේ. ඒතකොට අවුරුදු ගණන් එක්ස්පීරියන්ස් ගන්න බෑ. හැබැයි ඒගොල්ලෝ සෙනසුරාදා දිවිදාහරි වැඩ කළා කොහරි තැනකින් එහෙම ගන්න පුළුවන්. අන්න ඒ අයට තමන් එකතු කරගන්න පැය ගාන දින ගාන එකතු කරලා සර්විස් ලෙටර් එකක් හොඳ තැනකින් අරගත්තම මේ ටික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. tier 4 යටතේ තියෙන ජොබ් එකක් තමයි මේක. එතකොට මිනිමම් තමයි හැම දෙයක්ම බලන්නේ අඩුම ඒවයි. right. එහෙනම් මම මොනවාද ගොඩක් දේවල් කතා කරා කියලාගේව අලුත්ම ප්‍රෝග්‍රෑම් එක ගැන කැනඩාවේ හැම දෙයක්ම කිව්වා. සියලු දේවල් කිව්වේ කැනඩියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙනවා මිසක් මට හිතෙනේවා නෙමෙයි. ඒවා මේ ඉස්සරහට වෙනස් වුණොත් මම දන්නේ නැහැ. හැබැයි දැන් තියෙනේවා තමයි මම අද කතා කරන්නේ. මේ 2024 6 වෙනි මාසේ 11 වෙනිදා මේ ඇනවුස්මන්ට් එක ගිහිල්ලා දවස් 7කට 8කට පස්සේ තමයි මේ තොරතුරු කියන්නේ. හරි. එහෙමනම් මම හිතනවා දැන් දන්නවා ඇති කියලා ඔක්කොම ටික. එතකොට මේක මම සාරාංශයක් විදිහට ආයි කියන්න. දැන් අහනෝනේ ප්‍රශ්නේ ආයසරයක් ඔක්කොම කිව්වට පස්සේ ආයසරයක් කොහොමද යන්නේ? කොහොමද යන්න නම් අර කියපු සුදුසුකම් ටික ඔයා සපුරගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඔයා ජොබ් වලට ඇප්ලයි කරන්න ඕන කැනඩාවේ. කොහොමද ජොබ් වලට ඇප්ලයි කරන්නේ? ඔන්ලයින් වෙබ්සයිට්ස් වල දාලා තියෙන ඔය ඉන්ඩීඩ් එකේ තියෙනවා. ඊට පස්සේ මොනවාද ලින්ක්ඩ්ඉන් එකේ තියෙනවා. අන්න ඒවයි තියෙන සහ කැනඩියන් ජොබ් බැංක් එකේ තියෙනවා. මේවයි තියෙන ජොබ්ස් වලට කයාගිවර්ස් ලයිව් විදිහට ඇප්ලයි කරන්න ඕන. apply කරද්දී හොඳට බලන්න ඒ දාපු jobs කැනඩාවෙන් පිට ඉන්න අයට apply කරන සුදුසු jobs කියලා ලිපියා approved jobs කියලා බලන්න. එතකොට ඔයා caregiver කෙනෙක් විදියට හරියන Canadian type එකේ CV එකක් හොඳට හදාගන්න. ඒකට ගැලපෙන කවලිටේකුත් හොඳට හදාගන්න. කලබලෙට කරන්න යන්න එපා, හරියට ඒක කරන්න. මොකද ඒකනේ ඔයා යවන්නේ, ඔයා ගිහිල්ලා කියන්නේ නැහැ නේ වගේ තොරතුරු. ඒකෙන් තමයි යවන්නේ. ඒ නිසා ඒක හරියටම තියෙන්න ඕන. ඒ දෙක හදාගෙන ඊට පස්සේ ඔයා ජොබ් සර්ච් කරලා ඒවයි ඇප්ලයි කරන්න. එහෙම කරලා පුළුවන් තරම් ඇප්ලයි කරන්න. මේ 2 3 4 5 10 12 නෙමෙයි, පුළුවන් තරම් ඇප්ලිකේෂන් දාන්න. මොකද 15000ක් මේ වැඩසටහන යටතේ ගන්නවා. එතකොට මේ තරඟයට නේපාලයේ දැක්කනේ, නේපාලයේ කොච්චර සෙනඟක් හිටියද කියලා ක්‍රිකට් මැච් එක බලන්න USA වල. ඒ වගේ තමයි. එතකොට ඒ ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, මැලේසියාව වැඩ පටන්ගෙන ඇත්තේ දැනටම. ඒ නිසා ඒ අතරට මේ 15000 අතරට අපේ පුංචි ලංකාවිනුත් එකතු කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. මිනිස්සු කියන්නේ බැහැ කියලාම තමයි. මන්නම් කියන්නේ පුළුවන් කියලාමයි. බැහැ කියන එකක් නැහැනේ. අපි උත්සාහයනේ ගන්න ඕන. ඒ නිසා ඔයාගේ උත්සාහය ඔයා අරගන්න, ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා කොහොම හරි ජොබ් එකක් හොයාගන්න බලන්න. ජොබ් එකක් ලැබුණොත් ඔයාට වීසා එකක් ඇප්ලයි කරගන්න එක මහා අමාරු දෙයක් නෙවෙයි. ඒවා ඊළඟට තියෙන දේවල්, ඒවා කරගන්න පුළුවන් දේවල්. එහෙමනම් වීඩියෝ එකේ සම්ගන්නයි සූදානම් වෙන්නේ. ඔයාලට මේ ප්‍රොසෙස් එකේ මොනවා හරි තැනක කරගන්න බැරි දෙයක් තියෙනවා, CV එකක් හදාගන්න බැරි නම්, cover letter එකක් හදාගන්න බැරි නම්, jobs වලට apply කිරීමේ වෙලාව නැත්තම් ඔයාට, ඔයා කාර්යබහුල කෙනෙක් නම්, එහෙනම් අපි මේ පල්ලෙහා යන නම්බර් එකකට කතා කරලා ඒ අය හරහා ඒ දේවල් කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒගොල්ලෝ ඒක හරියට කරලා දේවි. ඒ නිසා ඒකත් ඔයාලට අවස්ථාවක් විදිහට ප්‍රයෝජනට ගන්න. හොඳයි. එහෙමනම් සම්ගන්නයි සූදානම් වෙන්නේ සිලොන් වයිකින්ස්. අන්තිමම තප්පරේ තමයි කියන්නේ subscribe කරන්න කියලා. එහෙනම් දැන් ඒ ඉල්ලීමත් කරමින් අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.